සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම හැනෝරා 3D අවකාශයට. අපි කලින් වීඩියෝකේදී සාකච්ඡා කළේ මේ එක් එක් කොටස්වල පිවට් පොයින්ට් එක හරියට නිවැරදිව ඒවා චලනය වන අක්ෂවල ස්ථානගත කරගන්න විදිහ, ඒ වගේම මේ බෝන්ස් ඒ වගේම ඩමි ඔබ්ජෙක්ට් ඇඳගන්න විදිහ. අපි අද මේ දෙවෙනි එපිසෝඩ් එකෙන් බලමු මේ එක් එක් කොටස් එකිනෙකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මම මේ පළවෙනි බෝන් එක සිලෙක්ට් කරලා ඇනිමේෂන් මෙනු එකේ IK සෝල්ස් වල HI සෝල් කියන එක අරගෙන මෙන්න මේ බෝන් එක සිලෙක්ට් කරලා මම මේ විදිහට IK chain එකක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ මේ බූම් එක අපේ මේ පළවෙනි බෝන් එකට පළවෙනි බෝන් එක මෙන්න මේ ඩමි ඔබ්ජෙක්ට් එකට මම link tool එක පාවිච්චි කරලා මේ විදිහට link කරගන්නවා. දැන් අපි ඩමි ඔබ්ජෙක්ට් එක ඒකමයට මූව් කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ බූම් එකත් ඒක කළා මූව් වෙන්න ගන්නවා. ඒ විදිහටම අපේ මේ ස්ටික් එක මම link කරගන්නවා අපේ දෙවෙනි බෝන් එකට. මේ IK chain එක link කරගන්නවා අපේ මෙන්න මේ dummy object එකට. දැන් dummy object එක මූකල ඔයාලට බලා ගන්න පුළුවන් අපේ IK chain එක, ඒ වගේම bones එක්කලා අපේ excavator එකේ මේ stick එක boom එක හරි ලස්සනට ක්‍රියා කරන්න ගන්නවා. මේ විදිහට x axis ඔස්සේ මේක move වෙන්න බෑ. අපිට පුළුවන් x axis ලොක් කරගන්න. ඒකට අපිට යන්න තියෙන්නේ hierarchy tab එකේ link info එකේ මෙතන locks වල move යටතේ x කියන එක tick එක දාලා on කරගත්තාම අපිට x axis මේ විදිහට ලොක් කරගන්න පුළුවන්. මේ විදිහට ඒ බෝන්ස් අතරත් IK chain එකක් ක්‍රියේට් කරගත්තට පස්සේ මම මෙන්න මේ සයිඩ් link link කරගන්නවා අපේ මේ පළවෙනි බෝන් එකට. ඒ වගේම මෙන්න මේ bucket test link මේ විදිහට දෙවෙනි බෝන් එකට link කරගන්නවා. දැන් අපි මෙන්න මේ link check කළා bucket එක චලිත වෙනකොට ඒව එකට සම්බන්ධ වෙලා චලිත වෙන්න ඕනේ. මම මෙන්න මේ අපේ බකට් එක මෙන්න මේ link වලට සම්බන්ධ කරගන්නේ මෙන්න මේ dummy object එක හරහා. dummy object එක මේ විදිහට rotate වෙනකොට එයාගේ අක්ෂය වටා ඒත් එක්කලා මේ dummy object එක rotate වෙන්න ඕනේ. ඒ නිසා මම dummy object එක link කරගන්නේ බකට් එකට. මෙතනදී සිද්ධ වෙන්නේ මේ dummy object එක දරුවෙක් එහෙම නැත්නම් child කෙනෙක් විදිහට ක්‍රියා කරනවා. අපේ මෙන්න මේ bucket එක parents කෙනෙක් විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ මේ dummy object එකත් එක්කලා අපේ IK chain එක එකට සම්බන්ධ වෙලා චලිත වෙන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මේ අපේ IK chain එක සම්බන්ධ කරගන්නවා මේ විදිහට dummy object එකට. දැන් rotate කරලා බලුවොත් අපිට බලා ගන්න පුළුවන් අපේ bucket එක සහ ඒත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ link කොටස් හරි ලස්සනට එයාලගේ චලිතේ සිද්ධ කරනවා.
පකට් එක මේ විදිහට ස්ටික් එකට ලින්ක් කරගන්නවා. මේ සයිඩ් ලින්ක් ස්ටික් එකට සම්බන්ධ කරනකොට අපි කරන්න ඕනේ බෝන් එක තමයි ස්ටික් එකට ලින්ක් කරගන්න ඕනේ. මොකද අපේ මෙන්න මේ සයිඩ් ලින්ක් දැනටමත් බෝන් එකට ලින්ක් වෙලා තියෙන්නේ. ඒ නිසා බෝන් එක තමයි ස්ටික් එකට ලින්ක් කරගන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලින්ක් එක්කලා බකට් සිලින්ඩර් එක තාම හරියට සම්බන්ධ වෙලා ක්‍රියා කරන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මෙන්න මේ සිලින්ඩර් එක සිලෙක්ට් කරලා ඇනිමේෂන් වල කන්ස්ට්‍රේන්ට්ස් වල ලුක් ඇට් කන්ස්ට්‍රේන්ට් කියන එක දීලා මෙන්න මේ සිලින්ඩර් එක සිලෙක්ට් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඒ සිලින්ඩර් එක ඇක්සිස් එක වෙනස් කරගත්තා. අපිට ඒක හදාගන්න පුළුවන් මෙන්න මෙතන keep initial offset කියන එක දීලා. ඊට පස්සේ මම මේ සිලින්ඩර් එක සිලෙක්ට් කරලා look at constraint අරගෙන මෙන්න මේ bucket edge link කියන එක සිලෙක්ට් කරනවා. මෙතනින් ඇක්සිස් එක නැවත හරියට හදාගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේ බකට් සිලින්ඩර් එක හරියට ක්‍රියා කරනවා. මෙතනදි වෙන්නේ මෙන්න මේ සිලින්ඩර් දෙකේ පිවට් පොයින්ට් එක එකිනෙකා දිහා නොවිනස් බලාගෙන ඉන්නවක් තමයි වෙන්නේ. මෙයාගේ පිවට් පොයින්ට් එක තියෙන්නේ මෙතන, මෙයාගේ පිවට් පොයින්ට් එක තියෙන්නේ මෙතන. එතකොට look at constraint එකේදී වෙන්නේ ඔබ්ජෙක්ට් දෙකක පිවට් පොයින්ට් එක එක එල්ල වෙනස් වෙන්නේ නැතුව එකිනෙකා දිහා බලාගෙන ඉන්න එකක්. දැන් අපි අපේ මෙන්න මේ සිලින්ඩර් එක ලින්ක් කරගමු. මෙන්න මේ බකට් එච් සිලින්ඩර් එකට, සෝරි බකට් එච් ලින්ක් එකට. දැන් අපිට බලා ගන්න පුළුවන් හරි ලස්සනට ඒකත් සිද්ධ වෙනවා. ඊට පස්සේ මම මෙයාව ස්ටික් එකට සම්බන්ධ කරගන්නවා මෙන්න මේ ඩමි ඔබ්ජෙක්ට් එක හරහා. මෙයාව ඩමි ඔබ්ජෙක්ට් එකට, සෝරි මම මෙයාව ලින්ක් කරගන්නවා මේ සිලින්ඩර් එකට. මේ සිලින්ඩර් එක මේ ඩමි ඔබ්ජෙක්ට් එකටත්, ඩමි ඔබ්ජෙක්ට් එක මේ විදිහට ස්ටික් එකටත් මම ලින්ක් කරගන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ කොටස් ටික හරි ලස්සනට වැඩ කරනවා. මං ඒ විදිහටම මෙන්න මේ බූම් සිලින්ඩර් ටික, සෝරි මෙන්න මේ බූම් සිලින්ඩර් එක ලුක් ඇට් කන්ස්ට්‍රේන්ට් හරහා එකිනෙකට සම්බන්ධ කර ගන්නවා.
හොඳයි මේ විදිහට ලිංක් කරගත්තට පස්සේ අපි දැන් අපේ එක් එක් කොටස් චලිත කරොත් අපිට බලා ගන්න පුළුවන් ඒවා හරියටම නිසියාකාරව දැන් ක්‍රියා කරනවා අපේ මෙන්න මේ සිලින්ඩර්ස් හරියටම ක්‍රියා කරනවා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සිලින්ඩර් ටිකක් ගානට වැඩ හොඳයි අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු කොහොමද අපි මේ හදාගත්ත කොටස් වලට කන්ට්‍රෝලර්ස් ඇඩ් කරගෙන අපේ ඇනිමේෂන් එක තවත් පහසුවෙන් කරගන්නේ කියලා. එහෙමනම් තුන්වෙනි කොටසෙන් හම්බෙමු. ඔයා තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා notification bell icon එකත් on කරලා තියාගන්න. එහෙනම් ඉක්මනින්ම හම්බෙමු. අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.